මම අද කතාව පාත්වන්න විපක්ෂය ප්‍රධාන සංවිධායකයෙන් වෙලා විල්ලුවා මීට දවස් තුනකට කලින්. දොට එයා මට දුන්න උත්තරේ තමයි මට කතා දෙන්න එපා කියලා එතුමාට උපදෙස් ලැබිලා තියෙනවා කිව්වා. එයාට එතුමා ඇහුවා මගෙන් මම ජනාධිපතිවරණේ සජිත් ප්‍රේමදාසට වැඩ කරනවද කියලා. මට එතුමා වෙලා හම්බ වුණේ නැහැ. මම විපක්ෂයේ ඉන්න දෙවෙනියට වැඩියෙන් ඡන්ද ගත්ත ජනතා නියෝජිතයා. මම 113,000 ඡන්ද ගත්තා. ඒ මට කතා දෙන්න බෑ කියපු පුද්ගලයා මං හිතන්නේ ඡන්ද 70,000 කරගෙන ආවේ. එතකොට අපි වෙතෙන්ට එනකොට බලාපොරොත්තු වෙන්නේ එක එක්කෙනාට කඩේ ගියොත් තමයි අපිට කතා පවත්වන්න පුළුවන්. ඒ වගේ මතයක ඉඳන් තමයි විපක්ෂ ප්‍රධාන සංවිධායක කතා කරේ. පස්සේ මම අතෑරියේ නැහැ. මම මේ අවස්ථාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව වෙලාව ලබාගෙන තියෙනවා මගේ කතාව කරන්න. මට ඒ අවස්ථාව ලබා දුන්නාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. විපක්ෂයේ ඉන්න එක මිනිහෙක් විතරක් දවසකට විනාඩි 40 ගානේ කතා කරනවා. මම අද කතා කරන්නේ පාර්ලිමේන්තු සැසිවාර 3කට එකපාරයි. ඒතකොට අපට ලැබෙන වෙලාවත් එක මිනිහෙක් විතරක් පාවිච්චි කරලා අපි මේ පුද්ගලයාට කඩේ යන්නේ නැහැ කියලා අපිට කතා නොදී ඉන්නවා නම් මේකේ වරදක් තියෙනවා. මේ වරද තමුන්නාසෙලා නිවැරදි කරන්න ඕනේ. අධිවේග මාර්ග වලින් පගා ගහලා අධිවේගයේ 3 එකක් විතරක් හදලා හදපු එකෙන් දැන් මේ බීම් කොන්තරා ඔක්කොම කොන්ක්‍රීට් කඩන් වැටෙන තත්ත්වයට ගිහිල්ලා මමයි මගේ දූතෙක් එකතු වෙලා පගා ගහලා එහෙම කරලා නෙවෙයි අපි දේශපාලනය කරන්නේ. එහෙම නැත්නම් මං කොළඹ ඉන්න කැසිනෝ කාර්යයන්ගෙන්, ජාවා අලංකාරයන්ගෙන් සල්ලි අරගෙන මං ගිහිල්ලා පාසල් වලට, ස්පිරිතාල වලට බඩු බෙද බෙද යන්නේ නැහැ. ඒකන්ට අපිට මේ වරප්‍රසාද ලැබෙන්න ඕනේ. මමත් හිටියේ බඩු බෙදෙන රැස්වීමක. බඩු බෙදලා බඩු ලයිස්තුව කියවලා ඉවරලා අහනවා. මේක නේද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන වෙනස කියලා අහනවා. ඒතොර මේ වගේ තකතිරු දේශපාලනඥයෝ මේ රටේ අනාගත නායකයෝ වෙන්නත් බලාගෙන ඉන්නවා. මේ රටේ ජනතාව මේවා තීරුම් ගන්න ඕනේ. මොකද අපේ නායකයෝ පත් වෙන්නේ එක එක මේ පක්ෂවල ඉන්නවා ප්‍රබලයෝ කියලා කට්ටියක්. මේ ප්‍රබලයෝ කියන මිනිස්සු භාගයක් දූෂිතයි 50%. තාත්තා ජනාධිපති වෙලා හිටපු පළියට හරි නායකන් තියුණ පළියට හරි මේ මිනිසුන්ට මේ රට නැවතත් මේ රටේ ජනතාව බාර දුන්නොත් මේ රට අනිවාර්යෙන් විනාශය කර ගමන් කරනවා. ඒක ඉතා කනගාටුදායක තත්ත්වයක් වෙනවා. ජනාධිපති දුර දකින්න හීන දකින්න කට්ටිය මේ දවස්වල යනවා උතුරට. දකුණේ මොකයි පාගුවත් මම 13 දෙනවා කියනවා. එහෙම දෙන්න මේක අපොච්චිගේ බූදලේද? අපි දන්නවා රණයුරු හැටියට අපි කොච්චර ලේද හඩිය කඳුළු හෙලලාද මේ රට එකට තියාගන්න උත්සාහ කරේ. උතුරේ දකුණේ සියලු දෙනා සමගියෙන් ඉන්න. ඒකන්ද මේ 13 දෙනවා කියලා ඡන්ද ඉල්ලන මිනිසුන්ට දකුණේ ඡන්ද දෙන්නත් එපා උතුරේ ඡන්ද දෙන්නත් එපා. එතකොට එතුමා උදේ නැගිටලා කතා කරන්නේ බලහත්කාරයෙන් නෙවෙයි. මුලාසනේ අවසරය ඇති. එතුමාට බලහත්කාරයෙන් කතා කරන්න බෑනේ. ඉතින් කවුරු හරි කියනනම් එතුමා කාලේ කනවා කාලකන්ණියේ ඒ වචන වැරදි. මම අධිකරණයේ විශ්‍රාම යනකොට මම මගේ භාර්යාව විශ්‍රාම යනකොට අපේ බැංකුව ගිවිගල මිලියන 400ක් තිබුණා. මගේ වත්කම් ගැන යම් යම් හෙළිදරව් කෙරුවා. මහනුවර අධිකරණයේ වැඩ කරන කාලේ සමහර වර්ෂවල අපි මිලියන 5ක් අපි ආදායම් බදු ගෙවුවා. මගේ වත්කම් ගැන කිව්වා. හැබැයි ඒ පුද්ගලයාගේ වත්කම් වෙබ්සයිට් එකට දාලා නැහැ. ලෝකෙට පෙන්නන. මං ඉල්ලීමක් කරනවා. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් වෙබ්සයිට් එකට දාලා ප්‍රදර්ශනය කරන්න.